2024 2025 මහකන්නේ වීකොවින් සඳහා ලබා දෙන පොහොර සහනාධාරය හෙක්ටයාර එකට රුපියල් 15000 සිට රුපියල් 25000 දක්වා ඉහළ නංවන ලෙසට ජනාධිපතිවරයා මහ භාණ්ඩාගාරයට උපදෙස් ලබා දුන්නා. මේ අනුව ලබන මස පළමු වනදා සිට පොහොර සහනාධාරය රුපියල් 25000 දක්වා ඉහළ යනවා. ඒ පිළිබඳ ගොවි ජනතාව මෙන්ම ගොවි සංවිධානද ප්‍රසාදය පළ කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රසායනික තෙල් පොහොර තහනම් කිරීමෙන් අනතුරුව ගොවියන්ට පොහොර ප්‍රශ්නේ පිළිබඳව තද්ද බල ලෙස බරපතල අර්බුදයක් නිර්මාණය වුණා ගොවියෝ අතර. ගොවීන් විනාශ වුණා තන්නි ක්‍රම කර කියා ගන්න දෙයක් නැතුව ණය බරින් මිරිකිලා තමයි ගොවිතැන් කරේ. එනිසා මේ පොහොර සහනාධාරයේ ගොවියන්ට මේ මොහොතේදී ඇත්තම ලොකු සහනයක්. ගොවියාට මේ අවශ්‍ය ටික සහන ටික දෙනවා නම් අපි අඩුවට පාරිභෝගිකයට කන්න දෙන්නම්. හිත සතුටින් කුඹුරට බැහැලා ආහාර සුරක්ෂිතතාවය ගොඩනගන්න පුළුවන්. මේක මේ ප්‍රශංසනීය වැඩක්. ගොවි වශයෙන් අපි මේ අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ගොවි නායකව හැටියට. අපි බලාපොරොත්තු වෙන ප්‍රමිතියෙන් යුතු මූලික පොහොර වර්ග 3 විවෘත වෙලඳ පෙළේ ක්ෂණිකව ලබා ගත හැකි රුපියල් 5000ක අවම මිලකට ලබා ගත හැකි විදිහට හිගයකින් තොරව රජ මැදිහත් වෙලා පොහොර ටික මහකන්නේ සඳහා සපය කියන බලාපොරොත්තුව අපි තියෙනවා. ගොවි ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම කැපකිරීම අපි දන්නවා මේ ආණ්ඩුව කරනවා. මේ ආණ්ඩුව ගොවි ජනතාව ගොඩ දාන ආණ්ඩුවකට පරිවර්තනය කරන්න මේ අනුග්‍රහමාන දිසානායක ඇතුළු ඒ කණ්ඩායම කරන උත්සාහයට ගොවි ජනතාව ඉදිරියට අපි උත්පරිම උදව් කරමු. අපි ගොවිතම් බත් කරලා බේරුණාට පස්සේ තමයි අපට මෙතෙක් කාලයක් පොහොර ලැබුණේ. නමුත් මේ සැරේ අපේ අතිගරු ජනාධිපතිතුමා අපට ගොවිතම් බත් කරන්න කලින් අපට පොහොර සහනාධාරයේ ලබා දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. මෙතුමා මේ කරපු මේ සේවය ඇත්තරම එතුමාගේ බලාපොරොත්තුව අපි එහෙමම ඉෂ්ට කරනවා කියන එක කියන්න කැමතියි. මොන ආණ්ඩුවවත් ගොවි ජනතාව වෙනුවෙන් මේ විදියට පොරොන්දු ඉෂ්ට කරේ නැහැ. ඒ නිසා ජනතාවගේ ප්‍රසාදයක් තියෙනවා මේ පොහොර සහනාධාරයේ වැඩි ගොවිතන් සම්බන්ධ ප්‍රවීණතාවයක් තියෙන නව ජනාධිපතිවරයෙක් ගොවි මෙම්ම බිහි වෙලා තියෙන්නේ. අපි විශ්වාස කරනවා මේ වැඩි කිරීම නිසා බහුතරය ගොවි ජනතාව මෙවර අත්සන්න වැඩ කරගෙන සඳහා නමුෘතාවයක් දක්වයි. කුඹුරු කර ගැනීමට යන්ත්‍ර උත්සාහ තීරබල සහිතව ලබා දෙනවා නම් එතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. ජනාධිපතිතුමා ගැන අපේ විතරක් නෙවෙයි රටේම ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ ගැන ඇකිලීමක් නැහැ. යලකන්නේ ඇත්තටම අද මේ උක්කොඩේ ආයේ කිසිම කුඹුරක් වැඩ කරේ නැහැ. නව රජය නව ජනාධිපතිතුමා එතුමා ගත්තු උත්සාහයත් එක්ක අපි කැමති ඇත්තටම මේ ගොවිතැන් ඔක්කොම අස්වද්දලා රට සාලින් ස්වයංපෝෂිත කරන්න. මේ අතර ධීවර ප්‍රජාවටද ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ජනාධිපතිවරයා මහ භාණ්ඩාගාරයේ වෙත උපදෙස් ලබා දුන්නා. ලබන මස පළමු වනදා සිට ඒ ක්‍රියාත්මක වනවා. බහුදින හා එක් දින යාත්‍රා සඳහා ඉන්ධන සහනාධාරයක් මාසික පදිනමින් ලබා දීමයි අපේක්ෂාව. එම සහනාධාරයේද ඍජුවම ධීවරින්ගේ බැංකු ගිණුම් වෙත ප්‍රේෂණය කරන බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. මේ සම්බන්ධයෙන් ධීවර ප්‍රජාව හා ධීවර සමිති ප්‍රසාදය පළ කරනවා. අපිට සෑහෙන අපහසුතාවයක් තියෙනවා. මේ බෝට්ටු දුවා ගන්න විදියක් නැහැ. ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා අපි තෙල් මිල අඩු කරලා දීලා අපේ මේ රැකියාව අපිට කරන්න සහනයක් දෙන්න කියලා. එනම් ආණ්ඩුවගාරේ බලාපොරොත්තුවක් තියන් ඉන්නේ. පිට බලාපොරොත්තු වෙනවා ධීවර ජනතාව හැටියට ඒ සහනාධාරයක් අපිට ලැබෙයි කියලා. පීතින් සුභපතනෝ අලුත් රජයට මේ ධීවරයන්ටත් හොඳ සහනයක් දීලා කලින් රජවල් වලින් දුන්නේ නැහැ අපිට හරියට සහනයක්. පසුගිය කාලේ පැවති ආණ්ඩුව වලින් අපිට තෙල් සහනාධාර දෙනවා කිව්වට අපි කිසිම අයෙක් අපිට සහනාධාර දුන්නේ නැහැ. දැන් අපි අලුත් ආණ්ඩුව පත්තිලා තියෙනවා. අපි ගරු ජනාධිපතිතුමායෙන් ඉල්ලන්නේ අපේ මේ සහනාධාර අපිට කඩනමින් ලබා දෙන්න. ගොඩාක් ස්තුතියි ඒගත්තු තීරණයට. අපේ ධීවරය ගොඩාක් දුක් විඳින ජනතාවක්. මේ තාක් කිසිම රජයක් මේ ධීවරයට අනුකම්පා කරේ නැහැ. ධීවර සහනාධාරයක් දෙන එක ගැන ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මං හිතනවා මේ ගත්තු තීරණේ ඉතාම සාර්ථකයි. ඒ වගේම ධීවරයේ වශයෙන් තවදාක් ඉදිරියට ශක්තිය ධෛර්යය මෙතුමාට ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා.